ආයුබෝවන් ලදසනින් නෙසනින් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා මෙන්න අපට දැන් වාර්තා වූ තවත් උණුසුම් පුවතක් කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මාකේස් ගමන්ගත් හෙලිකොප්ටර් යානයට වෙනිසියුලානු දේශ සීමාව අසන්නේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ කොලොම්බියා ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිප දෙනෙකුද එම හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මාකේස් පවසන්නේ අදාළ ප්‍රහාරය හෙළා දකින අතර ත්‍රස්තවාදී හෝ ප්‍රජාතන්ත්‍රකාරී ක්‍රියාවලීන් සම්බන්ධයෙන් තමන් කිසිවෙකුටකත් බියට පත් නොවන බවයි. මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එමෙන්ම වෙනිසුලාව විසින්ද කොලොම්බියානු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් සෙනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට සීනෝ බොත්තම ක්‍රියාත්මක කරන්න.